අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු. මෙතෙන් පටන් රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති අඟහරු නැත්නම් කුජ ග්‍රහයා වූ මේෂ ලග්නයේ මේෂ ලග්න හිමිනි ආයබවන්. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ට මේ සුවිශේෂී අගෝස්තු මාසයේ 2024 වසරේ 8 වෙනි මාසයේ කොහොමද ඒක අපි කතා කරගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ මාසයේ ආරම්භ වෙද්දි ඔබගේ කේන් සටහන් තුළ ගැන තත්කාල කේන් සටහන මේෂ ලග්න හිමියන්ගේ කොහොමද ග්‍රහපීඨියම් ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය ගුරු සමග සංයෝග වීමෙන් ඔබගේ ධනස්ථානයේ දෙවැනි භාවයේ තැන්පත් වෙලා ලග්නාධිපති දෙවැනි භාවයේ තැන්පත් වීමත් එක්ක එක්තරා ආකාරයක ධනයෝගයක් කියලා සාමාන්‍ය ජ්‍යොතිෂවල සලකනවා. ඒ වගේම රවි ග්‍රහය ඔබගේ 4 වෙනි භාවයේ තැන්පත් වෙද්දි බුද්ධ සිකුරු මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ 5 වෙනි භාවයේ කේතු 6 වෙනි භාවයේ ශනි ඔබගේ 11 වෙනි භාවයේ රාහු 12 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉද්දි මේ අගෝස්තු මාසයේ මේෂ ලග්නයට උදා වෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ සුවිශේෂී අන්දමින් ඔබගේ රැකිරක්ෂා ව්‍යාපාර ලැබීම් ධනය සම්බන්ධ කාරණා මුලින්ම කතා කරොත් මේ මාසය ඉතා විශේෂ සුවිශේෂී මාසයක් වෙනවා මේෂ ලග්න හිමියන්ට. මොකද මේෂ ලග්න හිමියන්ගේ රැකියාව තුළ ලැබීම් තුළ යම්කිසි ආදායම් තුළ ප්‍රබල වෙනස්කමක් සිදුවෙන්න බොහෝ ශ්‍රේණි ඉඩකට පවතින මාසයක්. මොකද මේක මම සෙනසුරු වක්‍රයත් එක්කත් ඔබට කිව්වා මේ කාල පරිච්ඡේදය නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදය තුළ රැකියාවේ සුවිශේෂී වෙනසක යම්කිසි ආකාරයකින් සලකුණු පෙන්නුම් කරන කාල පරිච්ඡේදයක් කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වැඩසටහන අහන්න බැරුව ගියා අහන්න. මොකද ඒක ඉතා සුවිශේෂී පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අහලා ඒ වැඩසටහන තුළ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න. මොකද ඒක ඉතා විශේෂයි. ඉතින් මේ தත්ත්වය තුළ විශේෂම රැකියා වෙනස්කමක් කියන්නේ මේක යහපත් අන්දමට සිදුවෙන වෙනස්කම. සමහරක් විට ඔබේ රැකියාවේ ශ්‍රේණිය ඉහළ යාවි,
ඔබගේ කොහොම කුමන හෝ තත්ත්වයන් තුළ ආදායම් මාර්ග වැඩිවේවි, වැටුප වැඩිවේවි, නැත්තං අතිරේක හෝ ආදායම් මාර්ගයක් සලසා ගනිවේ මේ කාල පරිච්ඡේදවල. ඒක නිසා කුමන හෝ තත්ත්වයන් තුළ ආර්ථික මේ තත්ත්වයේ යහපතක්, ධනය ස්ථාවරත්වයේ ඉහළ යෑමක් ප්‍රවණතාවයක් බලාපොරොත්තු වෙ හැකි මාසයක් තමයි මේ අගෝස්තු මාසයේ මේෂ ලග්න හිමියන්ට. ඉතින් මේෂ ලග්න හිමියන්ට ඔය ලග්නේ රාශියක් ලැබනවා කියලා මම දැක ගොඩක් අය කියලා තිනවා. මෙහෙම විශේෂ විදිහට මෙන්න ලැබෙන අවුරුද්ද වෙදී අමාරු වෙන ලග්න මොනවාද කියලා හැවුවම මාර්තු 29 න් පස්සේ ඔන්න ලග්නේ රාශියේ මූලික අවුරුද්ද එකම ආරම්භ වෙනවා ඔහොම කියලා මම දැක්ක වීඩියෝ කීපයක් පළ කරලා තිනවා. මාර්තු චුට්ටක් එක බැලුවා. මෙහෙමයි, ඒ රාශියක් ඉවසනින් බියරපත් වීම ඒක සාමාන්‍ය කාරණා. මොකද ඒ රාශියේ කියන දේ තුල මිනිස්සුන්ගේ ඔළුවලට ඔය යම්කිසි ආකාරක ව්‍යාපාරික ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ කාරණා කරන අය පොඩ්ඩක් බය කරලා තිනවා. නමුත් ඒ රාශියක කියන්නේ එතරම්ම බය වේද දෙයක් නෙමෙයි. අපි ජීවිතේ හරි පාර යනවනම් අපි ඒ ගැන ඒ රාශියෙන් පස්සේ කතා කරමු. නමුත් මේ ඒ රාශියක වසර හතහමාරක ආරම්භයට කලින් ගෙවෙන මේ මාස කීපය මේෂ ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී වෙන්නේ. ඔබට අර මම සෙනසුරු මාරුලිත් කිව්වා වගේ මේ කූඹියන්ගේ ජීවන රටාවත් එක්ක ලොකු ආදර්ශයක් අරන් හොඳ දෙයක් ජීවිතේ ලං කරගන්න පුළුවන් කරා. මොකක්ද ඇයි එහෙම කියන්නේ? දැන් නරක කාල දශාවක් කියලා ඒ රාශිය ගැන කියනෝනේ. හරි, නරකයි. ඇත්තටම ඒ රාශිය තුළ තියෙනෝනේ. හරි, නරක පැත්තකුත් තියෙනවනේ. යහපත් පැත්තකුත් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. හැබැයි මේ නරක කාලයට මූණ දෙන්න මෙන්න සූදානම් වෙන හොඳ කාලයක් අතර ඉදිරි වසර හතම රටම යම්කිසි ආකාරකින් ආර්ථිකමය ස්ථාවර භාවයේ තීඳු තීරණයක් ගන්න පුළුවන් මේ කාලයක් තමයි මේ කියන්නේ. මේ කාල පරිච්ඡේදය තුළ ඔබ හොඳ ආරම්භයක් ස්ථාවරයක් ඔබේ වෘත්ති ජීවිතවල ඇති කරගත යුතුම වෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය තුළ ඉතින් ඒකට හැකියාව මේ කාල පරිච්ඡේදය පවතිනවා. එහෙනම් ඔබ පුළුවන් තරම් ඒ අර කූඹියා වගේ වැහි කාලය එනවා. එහෙනම් ඒ කාල සීමා තුළට ආහාර එක් රැස් කරලා තියාගන්න ඕනේ. ඒ වගේ මෙන්න ඒ රාෂ්ට්‍ර කාලය එනවා. ඒකට ආර්ථිකම ස්ථාවරතාවයක් අර නොසැලෙන විදිහට හදාගත්තොත් ඒ කාල පරිච්ඡේදය තුළ එන ආර්ථික පීඩාකාරී තත්ත්වයන් සෑහෙන දුරට මග හරවා ගන්න පුළුවන්. එහෙනම් ඒකට මේ කාලේ ඉතා යහපත්. ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් යහුසුලුව තමන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගන්න, තමන්ගේ තැන්පත් ධන ඉහළ නන්වා ගන්න උත්සාහ කරන. මොකද මේ කාල පරිච්ඡේදය ඔබේ තැන්පත් ධන ඉහළ යන කාලය. එහෙනම් ඒ ඉහළ යන තැන්පත් ධනය පුළුවන් තරම් අර අපි කියන්නේ ෆික්ස් කරලා තියාගෙන, ඒ කියන්නේ ඒද වෙන වෙනස් දැන් මේ කාලේ දැන් වියදම් අපහසුතාවත් අධිකන ඔබ දන්නවනේ. දැන් පහුගිය මාසයේ ගද්දි විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට ලැබෙන දේ තැම්පත් කරගත්තත් ඒක ෂණයෙන් වියදම් වෙන මාර්ග සැකසුණා. හැබැයි මේ තත්ත්වෙන් තුළ මේ කාලෙ උපරිම උත්සාහ කරන්න ඕන. එහෙම මේ කාලය සීමා තුළ වියදම් කිරීමට වඩා ඉදිරිය සඳහා එක්ට්‍රස් කරගන්න වග බලාගෙන දැන් සමහරු කියයි මේ කොහොමද මට මෙහෙම වෙන්නේ, කොහොම මේ කාලේ හරි අමාරුවෙන් ආර්ථිකය ගෙවෙන්නේ, ඉතින් කොහොමද ඉතිරි කරගන්න කියලා. නෑ, ඉතිරි කරගන්න හැකියාව ලැබෙන විදිහට ඔබට සාමාන්‍ය ලැබෙන ආදායම කොහොම හරි මාසයේ ගෙවා ගන්න ඔබ මාසයේ උපයන මුදලට වඩා දෙයක් එනවා. එහෙනම් ඔබ කල යුත්තේ බුද්ධිමත් ඒක යම් කිසි අකරේ කොහොම හරි අර මාසයේ වියදම දරාගෙන ඒ වැඩියෙන් ලැබෙන දේ පුමන හෝ තත්ත්වයන් තුළ ඔබ එය ස්ථාවර ලෙස තැන්පත් කර ගැනීම, යම් කිසි ස්ථාවර ධනය තැන්පත් කර ගැනීම තමයි. හැබැයි දැන් සමහරුගේ මේ මට රැකියාවක් ගන්නෑ, මට ජීවිකාවක් ගන්නෑ, මොන ඔය කොහොමද ඔය සල්ලි ඉතුරු කරන්නේ, මේ කාලා බීලා ඉන්නේ නැත්නම් විදිහක් නැතුව ඉන්නේ කියලා. ඉතින් මෙහෙමයි මේ කාරණාත් කියන්නේ උත්සාහයක් උනන්දුවක් කටයුතු කරන අයට. නිකන් උඩ බලන් හිටියා කියලා කොච්චර හොඳ වෙලාවක් තිබ්බත් ඒ දේ තුළ යහපත වෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ රැකියාව ලහිමි වෙලා රැකියාව නැති වෙන්නට ඔන්න මේ කාලේ ගිය මාසෙත් එක මම කිව්වා ඔන්න අලුත් රැකියා හොයාගන්නත් ඒ ඔබ ගිහලා ඉල්ලුම් කරත් ඔබ උත්සාහ කරොත් ඒව අනිවාර්යයෙන්ම සකසා ගන්න මේ අලුත් රැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක නිසා අඳුරට සාප කරගෙන ඉන්නවා මටවත් බැන බැන ඉන්නේ නැතු ඔබ ගිහලා යමක් කරන්න උත්සාහ කරන්න මේ කාලේ. ඔබට හැකියාව පවතිනවා මේ කාලේ ව්‍යාපාර ආරම්භ කරන නම් මේෂ ලග්න හිමියන්ට අතිශයින්ම යහපත්. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නට ඉතාමත් යහපත් මේ කාලේ. ඔබේ විදේශගත වීමේ හිණිය ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න හොඳම කාලය. එහෙනම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාලේ වැඩිපුර මේක උත්සාහ කරන. මොකද මේ කාලේ ඔබේ විදේශගත වීමේ හිණිය සැබෑ කරන්න ඔබේ විදේශගත වීමේ හැකියාව. ඒ කියලා රැකියාවක් කරලා යම්කිසි වෘත්තිම ස්ථාවර භාවයක් සකසා ගන්න හොඳම කාලය. මොකද ඉදිරියේදී ඒ විදේශගත වීම ටිකක් අපහසු වෙන කාලයක් ඔබට එනවා විශේෂම කියන කාල පරිච්ඡේදය. එහෙනම් මේ කාලේ ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔබට මේ කාලේ විදේශගත වෙන්නත් පුළුවන් හොඳ රැකියාවක් වෙලා යම්කිසි ආර්ථික ස්ථාවර භාවයක් සකසා ගන්නත් හැකියාව පවතිනවා. මේ කාලේ හොඳම යහපත්ම දේ ඉක්මන්කාරී ඔබ ගන්න වෘත්තීමය තීරණය ගන්න එක. හැබැයි ඒක මේ ආවට ගියාට හදිස්සියෙන් ගන්න ඉක්මන්කාරීත්වය ගන්න කියන්නේ මේ එකපාරම දුරදිගම සිතා ඔහේ කරන්න වාල නෙමෙයි. යම්කිසි දෙයක් හොඳට හිතලා බලලා හොයලා බලලා ඔන්න කාලය ගන්න නැතුව ඉක්මනින් ඔබේ වෘත්තීමේ සාර්ථකත්වය දිහා කටයුතු කරේ. මොකද ඔබට කාලය ඉතාමත්ම වටිනවා මේ කාල පදිද්දී. මේ කාලේ තප්පරයක් තප්පරයක් අරින්න එපා මේ කාලේ. මොකද දැන් ඔබ ඉදිරි මේ මාර්තු මාසෙට කලින් ඔබ හොඳ ස්ථාවරත්වයක් සකසා ගත්තොත් ඔබට යහපත වේ. මේ කාලේ ලැබෙන දේ සියල්ල වියදම් කරලා යම්කිසි ආකාරකින් ඔබ අරගෙන අර මේ කාලේ ටිකක් ලැබෙද්දි මේ කාලේ බුද්ධියත් පොඩ්ඩක් අඩුයි. බුද්ධි අඩුයි කියන එකට කියන්නේ මේ කාලේ ටිකක් අර මං කියනවා ඔබට ඒක මේ වැරදි හිතන්න එපා.
පොඩ්ඩක් කාටත් ඇහුම්කන් නොදෙන බව කාටවත් කියන දෙයක් පිළිගන්නේ හරි උද්දච්ච භාවයෙන් හැසෙන ඒකත් හේතු කොටගෙන තව දෙයක් මේ කාල සීමා තුළ ඔබ හරි කැමති ඔබගේ යම්කිසි ආකාරකින් අර දියුණුව පෙන්වන්න එළිය එළියට පේන්න හැසිරෙන්න ටිකක් අර යම්කිසි ආකාර සුපෝකෝයි ජීවිතයක් ගත කරනවා කියලා එළියට පෙන්වන්න පොඩ්ඩක් මේෂ ලග්නෙම කැමති ඒව හේතු කොටගෙන වියහිදම් වැඩි වෙන්න හේතු කාරණා දෙනවා ඒ දේවල් පාලනය කරගන්න කියලා මම කියන්නේ මොකද හේතුව මේ කාලය ඔබට අද දවස ගැන විතරක් හිතලා කටයුතු කරන්න ඕන කාලෙ නෙමෙයි ඉදිරිය ගැන ගොඩක් හිතලා කටයුතු කළ යුතු කාලයක්. ඒ වගේ මේ කාලේ ඔබට මේ කාලේ මේ මිනිස්සු ලඟ වෙන කාලය. මොකද හේතුව ඔබේ සාර්ථකභාවය එළියට පේනවනේ. අන්න ඒව හේතු කරගෙන ඔබෙන් ඵල ප්‍රයෝජන ගන්න බලන අවස්ථාවාදී අය ලඟ වෙන කාලය. ඒ නිසා මේ වෙලාවේ නිකන් ඔබගේ සාර්ථකත්වය පේද්දි ඒ සාර්ථක කෙනෙකුට මිනිස්සු කැමති ලඟ වෙන්නේ. අන්න ඒ වගේ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබට ලඟ වෙන්න උත්සාහ දරනවා. එතකොට ඒව හේතු කොටගෙන ඔන්න ඔබ අර දැන් ටිකක් අර මේ කාලේ ඔබ ටිකක් උසස් අන්තමින් සලකලා ඔබ ටිකක් උඩින් තිබ්බහම ඔබ චොට්ටක් කැමති අර තව දෙයක් ඔබට අර ගෞරවය ඒ දේවල් ලබන්න. ඒව හේතු කොටගෙන අන්න ඒ තැන පෙන්නඳ ඒ දේවල් අර ටිකක් ඉහලින් පෙන්නඳ ඔය විහෙදන් වැඩි වෙන කාලය. අන්න ඒ වගේ තත්ත්ව ටිකක් පෙන්ණු කරනවා. චොට්ට නැවතිල්ල හිතලා බලන්න මේ මං කියන්නේ හරි නේද කියලා. මොකද ගොඩාක් මේෂලක් නෙමෙයි මේ කාලේ දෙන ලොකුම ගැටලුව ඕක. ඒ නිසා පුළුවන් තරම් මේ බුද්ධියෙන් තොර වැඩ නොකර බුද්ධිමත් ඔබ ඒ දේවල් වැලකිලා ඉඳලා පුළුවන් තරම් ඔබගේ අර වැයවීම් අඩු කරගන්න වග බලා ගන්න මේ කාලපරිච්ඡය තුළ. ඒ වගේම රැකියා ස්ථානය තුළ ඔබ කැපී පෙනෙන කාලයක් මේ කාල සීමා තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ඔබ තුළ යම්කිසි දක්ෂතාවය තියෙනවා ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර හැකියාවන් තියෙනවා මේ කාලේ ඒවා හොඳට කැපී පෙනෙන කාලයක් ඒව හේතුකොට ඒව පෙන්නලා රැකියාව ඉදිරියට යන්න හැකියාව ලැබෙන කාලපරිච්ඡේදය. මේ කාලේ ගොඩාක් දුරට ඔබත් එක්ක වැඩ කරන්න ඔබේ රැකියස්ථානය කැමති කාලයක්. ඉතින් ඔයත් එක්කම හැබැයි ඔවුන් මේ ඔබත් එක්ක වැඩ කරන්න කැමති ඔබේ සාර්ථකත්වය නිසා සාර්ථකත්වෙ පෙනිපෙනි. හැබැයි හිත ඇතුලෙන් ටිකක් ඊර්ෂ්‍යාකාරණුත් වැඩි වෙන කාල පරිච්ඡේදයක්. අර දියුණුවක් පේද්දි සාර්ථකත්වයක් පේද්දි අපේ රටේ වුණත් ගත්තාම සාමාන්‍ය තත්ත්වයන් ඊර්ෂ්‍යාකාරයෙන් ඇතිවීම. ඉතින් මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම රැකියා කරන ස්ථාන තුළ ව්‍යාපාර ශ්‍රේෂ්ඨය තුළ ව්‍යාපාර කරන මේෂ ලග්නෙමින් ව්‍යාපාර ශ්‍රේෂ්ඨය තුළ ඔබට යම්කිසි ආකාර ඊර්ෂ්‍යාකාරය ඇති වෙන කාල පරිච්ඡේදයක් අර දුරින් ඉන්න හතුරටට මේ කාලේ ප්‍රවේශම් විය යුතුයි. ළඟින් ඉන්න මිතුරා කියන කෙනාගෙන් මිතුරුකම පෙන්නලා ඔය හතුරුකම් කරන්න යම්කිසි කකුලෙන් අදින්න මේ කාලේ සමහරු වෙනවා. ඒක නිසා ඔය මූලිච්ඡාවට ಗುಣ වයන නැතිතන නරක කියන මිනිසුන්ට වඩා ඔබේ වැරදි පෙන්වා දෙන මේ වෙලාවේ ඔබ යම්කිසි ආකාරයෙන් වැරද්දකින් ගලව ගන්න උත්සාහ කරන අය තමයි වැදගත් වෙන්නේ. ඕක තමයි ඔබ තෝරා බේරා ගන්න අපහසු මේ කාලේ. ඔබ ගොඩාක් දුරට ඔබ මූලිච්ඡාට ಗುಣ වයන ඔබෝනේ ඉහිලෙන් තියන අය තමයි යම්කිසි අර පිළිගන්නේ. යම්කිසි ඔබේ වරදක් පෙන්වා දෙන්නට ඔබ කැමති නැහැ. මං කියවල පොඩි උද්දච්ච භාවයක් තියෙන කියලා අනිත්තට ඇහුම්කන් දෙන්න කැමති නැහැ. හැබැයි වැරදි පෙන්වන්නේ ඔබ වැටෙනවට අකමැති අය. හැම වෙලේම ಗುಣ වයන්නේ ඒ ඔබෙන් ඵල ප්‍රයෝජන ගන්න විතරක් බලන් ඉන්න. ඒ නිසා අන්න ඒ දෙගොල්ලෝ මේ කාලේ බෙදා වෙන් කරගන්න ඔබ බුද්ධිමත් වී යුතුම වෙනවා. ඒ නිසා හොඳ කල්පනාකාරීව ඇසුරු කරන අයගෙන මේ කාලේ කටයුතු කරන ඕනේ. මේ හැමෝම එක්කම එක එක්කෙනාකාරී ඔයා හරි නෑ ඔයා ඊර්ෂ්‍යාමට කියලා අතාරලා දාන්න කියන්නේ මම කියන්නේ නෑ. හැමෝත් එක්කම හොඳින් කටයුතු කරන්න. හැබැයි බුද්ධිමත් වෙන්න ඒ මිනිස් තෝරා බේරා ගන්න. ඒකයි වැදගත්ම කාරණාව. ඒක හදාගත්තොත් මේෂ ලග්නීමයන්ට මේ කාලේ අර මං කියන අනාගත වෙන හොඳ ස්ථාවර භාවයක් සකසා ගන්න හැකියාව ලැබෙනවා. වගේම අනාගතේ මොකක් හෝ ගැටලුවක් වෙද්දී ඔබට යහපත් ලෙස ඔබට සහාය දක්වන පිරිස ඔබ සමග එකතු වෙවි. නැත්නම් මේ කාලේ අර අවස්ථාවාදීන් වගේ අය ලං කරගෙන හොඳ මිනිස්සු ඈත් කරගත්තොත් අර ඔබට අපහසු කාලයක් එද්දී ඔබට මොකද වෙන්නේ? අර අවස්ථාවාදී අය ඔබෙන් ඈත් වෙලා යදී ඔබ තනි වෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ ගොඩාක් දුරට ඔය යහපත් මිනිසුන් ඔබ හම්බ කළ යුතුම කාලයක්. ඒක හොඳින් මතක තබා ගන්න. ඒ වගේම මේ කාලේ ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියන්ට ඔබේ ව්‍යාපාර තුළ දියුණුවක් අත් කරගන්න හොඳ හැකියාවක් පවතින වගේම ව්‍යාපාර කටයුතු දෙසා කෙටි හෝ විදේශ ගමන් බිමන් යෙදෙන කාල පරිච්ඡේදයක් ඔබට ඒ වගේ තත්ත්වයන් තුළ එහෙම ව්‍යාපාර කරන අය නම් විදේශ සම්බන්ධතා තුළ ඔන්න මේ කාලේ ඔබට යහපත් විදේශගත වෙලා ඒ ව්‍යාපාරට සම්බන්ධ මොකක් හරි දියුණුවක් ඇති කරන නැත්නම් ව්‍යාපාර සම්බන්ධ යම්කිසි හවුල්කාරුවන් විදේශ රටවල් වලින් සම්බන්ධ කරගන්න කුමන හෝ තත්ත්වයන් තුළ ඔන්න ඔබට හැකියාව පවතින නිසා මේ විශේෂයෙන්ම කෙටි විදේශ ගමන් ප්‍රබලන්දයෙන් යෙදෙන කාල පරිච්ඡේදයක් තමයි ව්‍යාපාරිකයන් වගේම සංචාරයට බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් කුමන හෝ තත්ත්වයක් තුළ මේ කාලේ තියෙන රැකියාව තුළ ඔන්න මේ වගේ සංචාර ලාභ ලැබෙන කාලයක්. يعني මොකක් හරි ඔබ කරපු ටාගට් එක ඇචීව් කරලා විදේශගත වෙන්න මේ කාලේ පොඩි හරි සවාරියක් යන බලාපොරොත්තු වෙන අන්න ඒ තත්ත්වයන් උනත් ඔබට මේ කාල සීමා තුළ ඒ ගැන සුබ ආරංචියක් ලැබෙන්න බෙහෙවින් ඉදිකඩ පවතින කාලයක්. හැබැයි මේ හැම දෙයකම යොමු විචාර තමයි මේ දේවල් ලැබෙන්නේ. යොමු නොවි උඩ බලන් හිටියා කියලා සංචාරයක් ලැබෙන්නවත් ඔබ ටාගට් කවර නොකර ඉඳියා කියලා සංචාරය ලැබෙන්නත් හේතුවක් වෙන්නේ. අන්න ඔබ ඊළඟේ හේතු සාධක හදාගත්තොත් ඒ සඳහා නිවැරදි පසුබිමක් සැකසෙන. මොකද මේ හේතු සාධක හදාගත්ත හැමෝටම ඒ ඉලක්ක වලට යන්න බැරුව කියන්නේ. ඒකනේ සාමාන්‍යත. හැබැයි මේ කාලේ මේෂ ලග්නීමයන්ට ඒ හැකියාව පදනයි. ඒ නිසා ඔන්න මේ කාලේ
ඔබ ඒ සඳහා උත්සාහ කරන හොඳ කාල පරිච්ඡේදයක්. ඒ වගේම වෘත්තීය සම්බන්ධ කරන නැත්නම් ඔබ හැකියාව ඔබගේ යම් කිසියකට වෘත්තියක් ලෙස යොදා ගන්න නම් කුමන හෝ තත්ත්වයන් තුළ වෘත්තීමේ ජීවිතය තුළ ඔබ යම් කිසි ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් ලබන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න තමන්ගේ හැකියාවක් තමන්ගේ යම් කිසි දක්ෂතාවයක් උපයෝගී කරගනිමින් ඒක වෘත්තියක් ලෙස කරන්න බලාපොරොත්තු වන අයට විශේෂම මම උදාහරණයක් කිව්වොත් ඔය ගායනය නර්තනය නැත්තම් ඔබ මහුම්මුණා හරි ඔබ තුළ තියෙන නොයෙකුත් දක්ෂතා තියෙන එක එක්කෙනා විවිධාකාරයිනේ. අන්න දක්ෂතාවය ඔබේ වෘත්තියක් කරගන්න බලාපොරොත්තු වෙන නම් ඔන්න ඒ වෘත්තිය තුළ ඒ දක්ෂතාවයේ ජනප්‍රියත්වය ප්‍රසිද්ධියත් වෙනවා වගේම ඒ දේවල් තුළ ඔබට මුදල් ලිපීමේ හැකියාව වගේම ස්ථාවරත්වයක් යම් සියාකර හැකියාව පවතින. ඒ නිසා ඔන්න ඔය කියපු කාරණා තුළ දැන් මට කියන්න බෑ තියෙන දහස් ගණක් වෘත්තියන් දක්ෂතාවයන් තුළ තියෙන වෘත්තියන් තියෙනවානේ. ඒවත් ස්වයන් රැකියාවක් ආශ කරගන්න එහෙම නැත්නම් ඒ දේවල් තුළ ඔබ යම් කිසි නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ කාලේ ඉතාමත් යම මේ අගෝස්තු මාසය තුළ ඒ නිර්මාණ එළිදක්වනවා නම් ඒ නිර්මාණ තුළ හෝ ඒ ඔබ කරන කටයුතු තුළ හොඳ ශීඝ්‍ර දියුණුවක් යම් කිසි ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් තුළ ඔබට යම් කිසි ආදායම් ගලායමක් ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගැනීමට හැකියාව ලැබීමක් අක්ෂණික නැගී හිටීමක් අන්න ඒ වගේ තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් උපයෝගී කරගෙන වෘත්තියන් ව්‍යාපාරයන් කරන්නට හැකියාව පදන නිසා ඔන්න ඔබ තමන්ගේ හැකියාවන් ප්‍රයෝජන ගන්න හොඳම කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න රැකියාවක් කළත් ඔබ ව්‍යාපාරයක් කළත් අන්න ඔබේ හැකියාව දක්ෂතාවය උපයෝග කරගෙනුත් අතිරේක හෝ ව්‍යාපාරයක් යම් කිසි දෙයක් කරන්න මේ කාලේ උත්සුක වෙන්න. මොකද මේ සඳහා හොඳම කාලය මේක. මේකගේ කාලයක් ආයේ නැවත එන්නේ නැහැ. මේ කාලේ ඔබ යම් කිසි ආකාරයෙන් ඒ වගේ ශේෂ්ත්‍රයකට පිවිසෙන්න බලාපොරොත්තු වෙන මේ පිවිසීම තුළ ඔබට යම් කිසි යන්න පුළුවන් ගමනක් ආයේ වසර ගානකට යන්න හම්බෙන්නේ නැහැ. මේ කාලේ ආරම්භය ගත්තේ නැත්නම් මේ ආරම්භය තුළ ගතොත් ෂණයෙන් ඉහළ තත්ත්වයට යන්න පුළුවන් වගේම ඒක පවත්වා යන්නත් හැකියාව දෙන. ඒක මේ ඉදිරියේ දින ඒ රෂ්ඨ කාල සුබ පැත්ත ඒක. ඒ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනාට ඔන්න ඒ රෂ්ඨ කාල සම්බන්ධ තුළ ඔය සම්මානයට පාත්‍ර වෙන ජනප්‍රියත්වයට පාත්‍ර වෙන යම් කිසියක කැපි පෙරෙන ප්‍රසිද්ධියක් උසුලව ගන්න හැකියාව ලැබෙන. එහෙනම් මේ කාලේ ඒක සඳහා හොඳ හොඳ ආරම්භයක් ගන්න. ඒ ආරම්භය ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක්. අද මට මේ කියන දේවල් තුළ මේ වැල් වටාරම් කියන මොකද්ද මේ මොනස මේ කියන්නේ කියලා මට දෝෂාරෝපණ එල්ල කරන අය වුණත් තව වසර දෙක තුනක් ගියාම හැරලා බලලා කියාවේ දෙයියනේ මේ කාලේ මම ඒ වගේ තීන්දුවක් ගත්ත හින්දා තමයි මම මේ අද මේ තත්ත්වයේ ඉන්නේ කියලා. නැත්තම් එහෙම ගත්ත නැති අය පසුතැවීම වලට පාදින අපරාධ මම ඒ කාලේ මේ දේ හැවුවා නම් කරගන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ එහෙම තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසයක් තියෙන අය දක්ෂතාව පිළිබඳ විශ්වාසයක් තියෙන පුළුවන් තරම් ඒ අය උපයෝගී කරගෙන ඉදිරියට යන උත්සාහ කරන මේ ඔබේ ජීවිතේ පෙරලියක් ඇති කරන තත්ත්වය. ඒ වගේම පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ මේෂ ලග්නමියන්ගේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ නම් යම් කිසි ආකාරයකින් පහුගේ කාලට සාපේක්ෂව ගොඩක් සතුට වර්ධන වෙන කාලයක්. ඒ දේ තුළ යම් කිසි ආකාරයකින් සමගිය සමාදානයේ සතුට දියුණු වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මගහිංකම් අඩු වෙන කාල පරිච්ඡේදයක්. ටිකක් පවුලක් විදිහට සතුටින් ගතකරන හේතු කාරණා යම් කිසි සිද්ධිදාමයන් නිර්මාණය වෙන කාලයක්. විශේෂයෙන්ම මේ කාලයේ ප්‍රිය සම්භාෂණ වලට මේ මාසය තුළ ඒක වගේම ඔය ට්‍රිප් ඒ කියන්නේ විනෝදක චාරිකාවල් ඒ වගේ දේවල් යන්න ටිකක් පවුලක් වශයෙන් විනෝද වෙන මොකක් හෝ කටයුත්තක් යෙදෙන්න ප්‍රබල ප්‍රවණතාවයක් පවතිනවා මේෂ ලග්න වෙන මේ කාලේ. කුමන හෝ තත්ත්වයක් තුළ කොතරම් ගැටලු තිබ්බත් ඔන්න විනෝදයෙන් ගත කරන්න සතුටින් ගත කරන්න පෞජිත තුළ හැකියාව ලැබෙන මේ සුළු ගැටලුකාර තත්ත්ව නැතිව කියන මේක සාමාන්‍ය ජීවිත ජ්‍යොතිෂයෝන්නේ නැනේ කියන්නේ. ඒව සාමාන්‍ය ජීවිතවල ඕන තරම් කොහොමත් මාසයක් ඇතුළතේ පුංචි පුංචි ගැටලු නිර්මාණය වෙනවානේ. හැබැයි පහුගේ කාලට සාපේක්ෂව ගැටලු අතිශයෙන් අවම වෙන මාසයක් තමයි ඔය පෞල් ජීවිතය තුළ මේෂ ලග්න හිමියන කතා ගන්නේ. ඒ වගේම ඔය දරුව සම්බන්ධ කාරණාවක් හේතු කොටගෙන ඒ දේවල් සම්බන්ධ ලකන දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දරුවන්ගේ මොකක් හරි සාර්ථකත්වයක් ජයග්‍රහණයක් නිසා ඒ සඳහා ඒ දේ සමරන්න නැත්නම් ඒ දේවල් වලට යම් කිසි ආකාරකින් සතුටක් හිතර ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. වගේම මේ කාලේ ඔන්න විවාහ වෙන්න බලාපොරොත්තුෙන් යම් කිසි ඔබගේ දරු දැරියෝ ඉන්නවා නම් නැත්නම් ළඟම ඥාතීන් තත්ත්වයන් තුළ ඉන්නවා නම් ඔන්න මේෂ ලග්නමියන්ගේ ඒ දරු දැරියන්ට ඥාතීන්ට මේ කාලේ විවාහ යෝග උදා වෙනවා වගේ මේ ඒවා ඉක්මන් වෙලා ඒ විවාහ සම්භාෂණ වලට ඔබට යම්සි ඒවා සංවිධානය කරන්න වගකීම් ඔබට ලැබෙන කාලයක් වගේම ඒවා හේතු කරගෙන කාලයක් තිස්සේ ඔය ඈත් වෙලා හිටපු මිත්‍රකම් නෑදෑකම් අලුත් වෙන කාලයක් වගේම අන්න ඒ අලුත් වෙන නෑදෑකම් මතත් ටිකක් ඒවා තව ශක්තිමත් වෙන තව ලං වෙලා ඒ කියන්නේ ඒ කාලෙට ලං වෙලා ආය ඈත් වීම නෙමෙයි ඒවා තුළ අර ස්ථාවරත්වයක් තුළ ඒ සම්බන්ධතා අලුත් වීම බලාපොරොත්තු වෙන්න හැකි කාල පරිච්ඡේදයක්. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න නෑදෑ හිත මිතුරන්ගේ තමන්ගේ පවුලේ සහෝදර සහෝදරිය වේවා ඥාතීන්ගේ යම් තාක් දුරට දේවල් වලට ඔබට යම් කිසි අර මූල්‍යමය වශයෙන් දැරීමක් සිදු කරන්න මුදල් වීර්යය ඉදන් වීමකුත් පෙන්눔 කරනවා. ඒක නිසා ඒවා
අනිවාරෙන් කළේතු දේවල් මගහරින් එපා. හැබැයි ඒ දේ තුළ අරබ පොඩක් ඔබේ තත්ත්වය පෙන්න ටික අනවශ්‍ය විදිහේ දේවල් වියදම් කරන්න හේතු කාරණා දෙනවා. ඒක න ටික පරිස්සමෙන් කටයුතු කරන වග බලා ගන්න. කුමනෝ තත්ත්වයක් තුළ පෞල් ජීවිතයේ ගෘහ ජීවිතය තුළ මේෂ ලග්න හිමියා සතුටින් කල් ගෙවන යම් වෙනදට වඩා ටිකක් සැහැල්ලුවෙන් ඉන්න මාසයක් තමයි මේ අගෝස්තු මාසය කියන්නේ. ඒක නිසා මේ කාලේ ඒ දේ උපරිමයෙන්ම සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි ඒ සැහැල්ලුව වැඩි වෙලා ඒ විනෝදේ වැඩි වෙලා ඕනම දෙයක් ඕනට වඩා ඕනේ නෑනේ. අන්න ඒව නිසා ඉදිරියේදී පාඩු කරගන්න එපා කියලා කියන්නේ. මේ කාලේ අත දිගහැරලා ඊදම් කරන්න කියලා ඒ වගේ දේවල් වලට ලබන මාසවල වල ඒවා ගැටලු මතුවෙන ආර්ථික මේ වශයෙන් පසුබෑම ඇති කරගන්න එපා. මේ මාසෙ හිම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. යහපත් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම මේ කාලේ ඔය කියන්නේ අවිවාහක අයට මේ කාලේ ඔන්න බැඳීම් ඇති වෙන කාලයක්. සමහරක් වෙලාවට අර හිතා ගන්න බැරි විදි ඉක්මන්කාරී බැඳීම ඇතිලා හදිසි තීන්දුව తీරන ගන්න ඉක්මන් විවාහයෙන් වලට යන්න හේතු කාරණා යෙදෙනවා. හැබැයි මම ඔබට ඒක සෙනසුරු වක්‍ර වීඩියෝත් කිව්වා. ඒ දේවල් එතරම්ම මේ කාලේ යහපත් කාලයක් නෙමෙයි. මේ බැඳීම් ඇති වෙන හදිසි ඇති වෙන බැඳීම් ගොඩාක් දුරට අර අවස්ථාවාදී දේ තුළ තමයි ඇති වෙන්නේ. කියන්නේ ඔබගේ යම්කිසි දියුණුවක උදෙසා ඔබේ මුදල් මේ මූල්‍ය මේ තත්ත්වයක් දැකලා ඔබේ සාර්ථකත්වය දැකලා ඒ දේවල් උදෙසා ඇති වෙන බැඳීම අර ආදරේ ලෙන්ගතුකම නමේ නෙමේ එතනදී ප්‍රධාන වෙන්නේ. ඒක නිසා චුට්ටක් ඒ වගේ දේවල් වලට හදිසි තීන්දුව ගන්න ගැන පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. ප්‍රේම සම්බන්ධතාවලත් කියන්නේ ඒකයි. ප්‍රේම සම්බන්ධතාව ඇති වුණත් මේ කාල සීමාව තුළ මේ අලුතෙන් ඇති වෙන ප්‍රේම සම්බන්ධතාව තුළ ගොඩාක් දුරට අර ඒ වගේ තත්ත්වයන් තමයි තියෙන්නේ. ආදරය ලෙන්ගතුකම නෙමේ තියෙන්නේ. ඒ වගේ මේ කාලේ මේ හැරගිය ප්‍රේම සම්බන්ධතාව නැවත අලුත් වෙන කාලයක්. ඒක ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ ඉන්නෙත් ඒ අවස්ථාවදී පරමාර්ථවල දැන් නැති කාලේ නැත්නම් මොන හරි ගැටලුවක් වින්දා ඔබ අතහැර ගිය කෙනෙක් වාසි පරමාර්ථයක් හැර නැවත ලංවීම ඉතාමත්ම අල්පයි. මේ කාලේ ගොඩක් දුරට ඒ තත්ත්වයන් තියෙන නිසා මේ වෙලාවේ ජීවිතය පිළිබඳ බුද්ධිමත් තීන්දුව තියෙන ගද්දී හදිස්සියේ කලබලයේ ඉක්මන්කාරීත්වය හිතුවක්කාරී තීන්දුව තීරණ ගන්න යන්න එපා. මොකද මේ කාලේ ඔය විශේෂයෙන්ම ඔය තීන්දුව තීරණ ගද්දී මේෂ ලග්නමේ හරි හිතුවක්කාරී කවුරුත් කියන දෙයක් අහන්න කැමති නැහැ හැමතැනදීම. ඒ නිසා මේලා හිතුවක්කාරීව අරන් පසුව පසුසැවෙන්න හේතු කාරණා සකසා ගන්න එපා. බැඳීම් විවාහය ආදර සම්බන්ධතා කියන තැන්වලදී ටිකක් ප්‍රවේසම් විය යුතු කාල පරිච්ඡේදයක් තෝරා බේරා ගන්න ඔබ මේ කාල ටිකක් අපෝසත් මේ කාල පරිච්ඡේදය තුළ රැවටීම් වල ලක් වෙන්න පසු කාලීන මේ කාලේ ඒවා ඇති වෙලා ඒ තුළින් ඔබ යම් කිසි ආකාරයෙන් ආකර්ෂණයක් හේතු කරගෙන නැත්නම් ඔය මේ කාල සීම තුළ තියෙන මොකක් හෝ කාරණාවක් හේතු කරගෙන හදිසි බැඳීම් ඇති කරන් ඒවට ඔබ පෙළඹීම තුළ පසු කාලීනව ඒ දේවල් වල ඇත්ත ඒ දේවල් අර හරය එළියට එද්දී මානසික පීඩා චිත්ත පීඩා ඇති වෙන්න හේතු කාරණා ඒ නිසා ඔය ෂණික ආශාවන් ෂණික ඔය තියෙන හැඟීම් තුල වහල් වෙලා ඒවා අවශ්‍යතා සපුරා ගන්න උදෙසා බැඳීම් ඇති කර ගන්න මේ කාල පරිච්ඡේදය ඒවා මහනුවර ලොකුට ඔලුවට ගන්නවා නම් ඒක ඉදිරියේ ගැටලුවක් වේවි මේෂ ලග්න හිමියන්ට. ඉතින් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරන මේෂ ලග්න හිමියන්ට නම් අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක්. මේක මේ දෙයක් නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදය මම කිව්වා පොඩි පොඩි බාධක එන්න ඉඩ කරපතුන කියලා. නමුත් අගෝස්තු මාසය කියන්නේ එතරම්ම බාධකන කාලයක් නෙමෙයි. ඔබේ අධ්‍යාපන ශාස්ත්‍රයට ගොඩාක් දුරට අධ්‍යාපන තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. හැබැයි එතනදිත් අර ඔබ තුළ තියෙන කාටවත් ඇහුම් කන් නොදෙන භාවය කීකරු භාවය තොරවීම හිතුවක්කාරී භාවය හේතු කොටගෙන පොඩි පොඩි අර ඔබට තියෙන දක්ෂතාවය තුළ තියෙන ප්‍රතිඵල උපරිමයෙන් පෙන්වා ගන්න. හොඳම ජයග්‍රහණයක් අත් කරගන්න කියන තැනදී සාමාන්‍ය ජයග්‍රහණයක් අත් කරගන්න ජයග්‍රහණය බාල කරගන්න හේතු කරන විභාගයක් ලිව්වත් ඒකයි හදිසි අනවශ්‍ය කලබලේ. ඊට පස්සේ අර දන්න ප්‍රශ්නවලත් උත්තර වරද්දගෙන ඇයි කියවන්නේ ප්‍රශ්නේ උඩින් පුඩින් කියවුවා තමන්ට හැංගෙන දේ ලිව්වා පස්සේ බලද්දී දෙයනේ ලියලා තියෙන දේ නෙමෙයි අහලා තියෙන්නේ. හැබැයි ඒ දෙත් දැනගෙන ඉඳලා තියෙනවා. ඔන්න වාගේ තත්ත්වයක් මම එක විශේෂයෙන්ම සෙනසුරු වක්‍ර වීඩියෝ එකේ කිව්වා. එනේ මේ තත්ත්වය චුට්ටක් පොඩ්ඩක් ඔය පාසල යන වයසේ මේෂ ලග්න හිමියෝ ඒ දේ ටික වෙනස් කරගෙන ටික යම් කිසි ආකාරයකින් සංයමයකින් කටයුතු කළොත් ඔබට මේ කාලේ විජයග්‍රහණ අධ්‍යාපන ශ්‍රේෂ්ඨ තුල අත් කරගෙන ප්‍රේක පාසල් යන අය වුණත් උසස් අධ්‍යාපනය හදාරන වෘත්ති අධ්‍යාපනය හදාරුවත් ඔබට බලාපොරොත්තු ඉලක්කයට ඉක්මනින් වගේම සීග්‍රෙන් වගේම සාර්ථක ළඟා වෙන්න හැකියාව දෙන නැහැ. ඒකට පරිබාහිර දේ තුළ බාධක ඉක්මන්කාරී තුළ බාධක ඇති කරගන්න පා අනිත් පැත්තෙන් තමයි කියපු බැඳීම් නිසා ඔය හිතවත්කම් ප්‍රේම සම්බන්ධතා නිසා ඔන්න අධ්‍යාපන බාධා එල්ල කරගන්න ඉඩ කරපා දෙනවා. ඒ දේවල් ටිකක් වළක්වා ගත්තොත් මේ කාලය අර ඔබේ දැනුම තුළ ඔබගේ දක්ෂතාවෙන් තුළ අඩුවක් වෙන්නේ. හැබැයි ඒවා බාල කරගන්න අර වගේ දේවල් හේතු කාරණා යෙදුනොත් අපරාධය. ඒක නිසා ඔන්න අධ්‍යාපනයේ ලැබෙන වයසේ දවුදේ පාසල් යන උසස් අධ්‍යාපනය වුණත් වෘත්ති අධ්‍යාපනය ලැබුවත් ඔබ උත්සාහ කරන මේ කාලය පරිබාහිර දේවල් ඔබේ අධ්‍යාපනයට බාධාවල් නොවන අන්දමින් අධ්‍යාපනයේ මූලිකත්වය දීලා කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබේ ජීවිතේ ප්‍රබලතාවයක් ඇති වෙනවා. උත්සාහ අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න හැකියාව බලාපොරොත්තු තිබෙන මේ කාලේ හොඳට හැකියාව තියෙනවා ඒ සඳහා. උත්සාහ කරන්න ඒ ඔබේ පරමාර්ථයේ බලාපොරොත්තු සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔය කූට දේවල් වලින් ඒ දේවල් කරගන්න නැහැ. සමහරකට උසස් අධ්‍යාපනය හදාරන්න ඒ දේවල් වලට ආයතන වල ඇතුල් වෙන්න නැත්නම් විදේශගත වෙන්න ඔය හරි
ක්‍රමෙල් හරි ක්‍රමය තියෙද්දි ඉක්මන් කාලිත්‍ය තුළ ඔය බොරු ලිපිලේඛන හදලා වැරදි දේවල් කරලා ඒ දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට ඒ ලේසියෙන් කරගත්තේ ඔබ පාඩුනේ. ඒ වගේ නීතිමය ගැටලු ඇති වෙන්න හේතු කාරණා දෙන නිසා ඒ වංචනික දේවල් කරන්න යන්න එපා. නිවැරදි පාරේ යන්න. එතකොට ඒ ගැටලුව ඔබට යහපත් ලෙස විසඳාගෙන ඔබේ ඉලක්කයට ළඟා වීමේ හැකියාව පවතිනවා. ඉතින් විදෙස් ගත වෙලා ඉන්නට මේ කියපු කාරණා එලෙසමයි. වෘත්තිමය ජීවිතය තුලත් එහෙමයි. මේ කාලේ ඔබට අතිරේකව ටිකක් හම්බ කරගන්න පුළුවන්, යම්කිසි ඉතිරියක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. එහෙනම් මේ කාලේ උපරිම උත්සාහ කරන මහන්සියල වැඩ කරන්න, පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න හොඳ කාලයක්. මේ කාලේ යම්කිසි රැකන රැකියාවට වඩා පඩි වැඩි රැකියාවට යන හොඳ කාලයක්. ඒ හැමදේම බුද්ධිමත් සලකලා බලලා කටයුතු කරන්න. හැබැයි රැකියාවකින් අයින් වෙනවා නම් අර රැකියාව ලැබිලා ඒක ස්ථිරයි කියලා රැකියාව වචන ලැබුණට පස්සේ යම්කිසි ආකාරයෙන් අයින් වෙන්න වගේ බලගන්න. නැත්නම් අලුත් රැකියාවක් හොයාගන්න උදෙසා දැන්ම අයින් වෙන්න යන්න එපා. මොකද හේතුව එතකොට දවසක් දෙකක් හරි යම්කිසි ආකාරයෙන් ආදායම අහිමි වීම අපරාධයක්. ඒකයි ඒ නිසා හොඳට මතක තියාගන්න විදේශගත වෙලා ඉන්න අයට හොඳම කාරණාව මේ කාලේ අනවශ්‍ය වේදම් කලක්වා ගන්න විනෝදයට නැත්නම් හිත යම්කිසි දේවල් වලට වෙන් කරගෙන මුදලක් අතර හම්බුනාම ඔය ආස කරන දේවල් ගන්න මේ කාලේ හිත යනවා. ඒක නෙමෙයි කල යුත්තේ. මේ කාලේ පුළුවන් තරම් ඉතිරියට විනෝද වෙන්න එපා කියන එක නෙමෙයි, සීමාවක් තුළ ඉන්න කියන එක. නැත්නම් විනෝද වුණට කමන්නේ. අර අනවශ්‍ය විදිහට මේ කාලේ අර ඔබ හම්බ කරන දේවය කරන්න පෙළඹෙනවා. විශේෂ විදේශගතලා ඉන්නයි ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරොත් මේ කාලේ සෞඛ්‍ය මේ වශයෙන් නම් එතරම්ම යහපත් තත්ත්වයක් නොවුනත් තරමක් දුරට මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔබගේ ස්නායු සම්බන්ධ ගැටලු කරද්දී අස්ථි සම්බන්ධයෙන් පිටකොන්ද පාදයාසිත ගැටලු කාරිතතන් ටිකක් උද්ගත වෙන මාසය. ඒ වගේම මේ කාලේ ටිකක් ඔබේ ප්‍රතිශක්තිකරණේ හීන වෙන කාල පරිච්ඡේද, ප්‍රතිශක්තිකරණේ අඩු වෙන කාල පරිච්ඡේදය. මේ මොකද හේතුව? මේ කාලේ වෙලාවට ආහාර පාන ගන්නෑ. වෙල දවල් ආහාර වේලා ගන්න, උදේ ආහාර වේලා ගන්න, දවල් ආහාර වේලා ගන්න, දවල් ආහාර වේලා ගන්න, හවස ඊට පස්සේ රාත්‍රී ආහාර වේලා ගන්න නිදා ගන්න. ඔන්න ඔය වගේ අර ඔබ තුළ තියෙන යම්කිසි යහපත් සෞඛ්‍ය පුරුදු රටාව වෙනස් වෙනවා. ඒ හේතුවටගෙන ඔබ තුළ ටිකක් ඇඟට පල නැති ගතිය නිතර පේනවා, නිතර හිසේ උදා වෙනවා, ටිකක් අර කණ්ඩ බොණ්ඩ පිරියක් නැති තත්ත්වයක් ඇතන. ඒ වෙලාවට නොකන නිඳා ඒ වගේ දේවල් ටිකක් සකසා ගන්න, හොඳ සෞඛ්‍ය පුරුදු සකසා ගන්න, වගේ බලා ගන්න, ඒ දේවල් වෙනස් කර ගන්න. ඉතින් මේ යහපත් මාසයක් ආර්ථික මේ තත්ත්වයන් තුළ ඒකට පරිබාහිර දේවල් වලින් බාධා ගති කරගන්න නැතුව හොඳින් ගමනක් යන්න, ඉවසීම ප්‍රගුණ කරගන්න, යම්කිසි හිතුවක්කාරී භාවය අනිත් පැයට ඇහුම්කන් දෙන්නේ නැති උද්දච්ච භාවය පොඩ්ඩක් අඩු කරගත්තොත් මේ කාල මේ මාසය තුළ ඔබේ හොඳ ජීවන රටාව සාර්ථකත්වයක් හදාගන්න පහසුවෙන් මහැකෙන මාසයක් මේ අගෝස්තු මාසයේ මේස ලග්නීමයන්ට. ඉතින් මේ කියපු කාරණා කියන්නේ ඉදිරියට බය වෙන්න එපා. ඔබ ඉදිරිය යහපත් තත්ත්වයක් හදාගන්න ඔබට දැන් කාලය තියෙනවා. ඒ කාලය තුළ උපරිම ප්‍රයෝජන ගන්න. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම නිවැරදි ලෙස කරන්න හැකි පරිද්දෙන්. ඒ වගේම අර සෙනසුරු වක්‍ර වීම ගැන වීඩියෝවේ අනිවාර්යෙන් ඒ හොඳ විශේෂිත වූ පිළියම් පිළිවෙත් වෙන ඒවා අහලා කරන්න. ඒක හොයාගන්න අමාරු නම් මම මුලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාන්න, මේ ලග්නට ආධාරව මේ ලින්ක් එක දාන්න වෙනසුරු වක්‍රය පිළිබඳ කියලා. එතකොට මේ channel එකේ අය ඔබට ඒකේ ලින්ක් එකේ බයි ඒක අහලා ජීවිතේ ගොඩ යන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මේ මාසේ හොඳ සැලසුමක් එක්ක මේ කියන විදිහට ආරම්භයක් ගන්න, ඒ ගමන ඉදිරියට යන්න ඔබට හැකියාව පවතිනවා. ජීවිතේ හොඳ ස්ථාවරත්වයක් එක්ක, හොඳ ආරම්භයක් එක්ක මේ මාසේ ගමනක් යන්න. ඉතින් මේ ශලග්නෙමිනි ඔබ උත්සාහ දරන්න, ඔබට හැකියාව පවතිනවා, ඔබේ ජයග්‍රහණය නියතයි. අපි එහෙනම් මේ වැඩසටහනේ වැදගත්ම කොටසට යමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න, සුභ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝ එකේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම, පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත වූ විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ආකාරයක ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්ද වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද? නෑ, ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි පාට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදා වෙන දවස ඉඳලා ඊළඟ දවස ඉර උදා වෙන දවස ඉඳන්. ඒතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජාවක් පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය
ඒ වීඩියෝ සඳහන් අනිවාර්යෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ මොකද හේතුව? ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න. නැත්තම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න. නැත්තම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න. හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න. ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් මේ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වෙනි ඉරිද තමා තියෙන්නේ. ඒ 4 වෙනි ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිද බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් ලෙසද ගන්න දෙන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදරින් ඉඳන් කරන අය ගෙදරින් ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම තැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්. ඔබ හිතින් ශ්‍රීමා බෝධිය ගාව ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගෙන උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ ඒ බෝධි පූජා සමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකක් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාවක් බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. ඇස් දෙක වහගෙන ටික වෙලාවක් සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වය නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්වය මතක් කරද්දී ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකයේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දී සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ වගේ එකතු කරගන්න. බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන
මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට වදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පැන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ ජීවිතේ දෙවල තුළ තියෙනවා. රාගශ්‍රී නවල මගේ Facebook පිටුවේ message එකක් දාලා අහන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න. comment එකට වඩා comment එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ message එක දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරා යද්දී කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ record කරන්නේ මේ දේවල් වල මටත් කියද්දී සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් message එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දී ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024 ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම අර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ අරක සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු ගන්න මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපොණක් ගන්න ගමනාගමනය සඳහා මෙපොණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වේදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත් එක්කගෙන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකෙන් අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාකතුලින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලිය ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන් ස්වභාවික ව්‍යසනයන් මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කියන්නේ සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්. ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගින්න මේ සියලු ජීවීන් සෝපත්ත්වත්වා නිදුක් වෙත්තා නිරෝගීව සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුල ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපෝ කාරණා ඉදිරියට කරන් යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරන් යන්න මේ දේවල් තුල මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියන ඉන්න ඇට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දී
අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුල තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුලින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්නත් කෙනෙකුට දීම තුල කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරගන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගතේ. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න, වතුර බොන්න, නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙන. ඒ දේවල් තුල ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්ද. ඉතින් මේ දේවල් තුල ඔබට යහපත ළඟා කරගත හැකි. කෙතුණු කතෝලිකයි අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්ද රාත්‍රී 11 12 අතර පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුල තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි. ඔබ තුල යම්කිසි ආකාරයකින් අර යම්කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම තුළ මනස යම්කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලීත්වයක් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බද දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න පුළුවන් සිකුරා දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ, කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතර එන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මකාර මනස ඇති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැතන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණකය පාචන පාදයට පරිගණකයේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බිය, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශනපතේට අවහිරයන් වෙන තැනක අලෝ ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මම කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ. විශේෂයෙන් වැඩිපුරම නැත ගැටන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේම ආර්ථික මේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා. දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකිය ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පතන. ඉතින් බෞද්ධයට, කතෝලිකයට තමයි මේ පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වල අයට ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත් අයට යහපත කිරීම, අනිත් අයට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත් අයට දැනගෙන දැනගෙන කටයුතු කිරීම, හැම වෙලෙම මෛත්‍රියෙන් කටයුතු. මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්‍යගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය, මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත් අයත් යහපත කරමු. අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.